ෆෙස්ටල් ෆිසිං ඉවෙන්ට් එකේ දෙවෙනි සතිය අද ඉඳන් පටන් ගන්නවා. ඉතින් වෙනදාගේ ලයිව් එකක් ගේන්න නැතුව මම හිතාද වීඩියෝ එකක් දාන්න කියලා. මොකද ගොඩක් වැඩ කම්මැලි, ඉතින් අපි අර පැත්තක් මාළු වල ලබලා ඉන්නේ. ඉතින් ඒකෙන් තමයි තියෙන්නේ කරා මේ පාර වීඩියෝ එකෙන්. ඉතින් මම කියන්න කොහොමද වීක් 2 එකේ මාළු ටික අපි කොහොමද අල්ලගන්නේ විස්තරත් එක්ක ඔක්කොම ටික එන අපි යම් වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ මම මේ ඉවෙන්ට්ස් ටැබ් එක සර්ච් කරාම ඔයගොල්ලන්ට දෙවෙනි සතියේ ටික බලා ගන්න පුළුවන්. මේකෙදි ඔයාලට අල්ලන්න තියෙන්නේ ඒන්ෂන් ස්කේල්ස් කියන මාළු జాතියයි, එතකොට අයිසල් හොපර්ස් කියන මාළු జాතිය. ඒකේ ට්‍රෝෆිල අල්ලන්නත් තියෙනවා. ට්‍රෝෆිල 3 දෙනෙක්, නෝමල් 10 දෙනෙක්. අයිසල් හොපර්ස්, ස්ටෝම් ෆිෂ් ලගේ ට්‍රෝෆිල අල්ලන්න තියෙනවා. ඉතින් කලින් පාර වගේ මේ පාරත් වොයිස් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් කරන්න ඕනේ අපි කලින් ලයිව් එකේ කරපු විදිහටම ඒන්ෂන් ස්කේල්ස් විතරයි ඒක අල්ලන්න දෙන්නේ. අනිත් කට්ටිය ඔගොල්ලෝ හිතලා අල්ලන්න. ඉතින් ඒන්ෂන් ස්කේල් අල්ලන්න වෙන වොයිස් එකක් තියෙනවා. ඒක ලැරිනගෙන් ඔයාලට බයි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ මාළු අල්ලන්න නම් ඕන වෙන එක්තරා විශේෂ පණුව జాතියක්. ඉතින් ඊයේ පාර වගේ මේ පාර අපි යූස් කරන පණුව జాති තමයි මෙන්න මේ කළු පාට ලීචස්. හරිද? ඒගොල්ලෝ ඔයාලට අල්ලගන්න පුළුවන් මෙන්න මේගේ වෙරලත් ඒ වතුරත් අතර තියෙන කොටසක හැරුවොත් තමයි ඔයාලට ඒ පණුව జాති හොයාගන්න හම්බෙන්නේ. මේ කළුපාට පණුව තමයි අපි පාවිච්චි කරන්නේ ඔයාලට බැරල් වලින් හොයාගන්න පුළුවන්. හරි. ඉතින් දැන් ඊළඟට අපි කතා කරන්නේ කොහෙන්ද මේ ඒන්ෂන් ස්කේල්ස් අපි මුලින් කතා කරන ඒන්ෂන් ස්කේල්ස් ලගේ. ඉතින් ඒන්ෂන් ස්කේල්ස් තමයි හම්බෙන්නේ මෙන්න මේ ඒන්ෂන් අයිසල් කියන පැත්තේදී විතරයි. ඉතින් ඔයාලට ඕනම තැනක මේ ඒන්ෂන් අයිසල්ස් කියන පැත්තේ ඕනම ඕපන් ඒරියා එකකින් ඉඳන් මාළු බැවත් ඔයාලට මේ ඉන්ෂන් ස්කේල්ස් තමයි අල්ලගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ යන්න ඕනේ එකට ඉන්ෂන් ලයිසන්ස් කියන පැත්තට. ඉතින් ඒවා දන්න ප්ලන්ඩ, එතකොට ප්ලන්ඩ අවුට් පෝස්ට් එක, එතන ගියාම ක්ලොක්ස් වල ස්ටිමස් පොයින්ට්ස්, මෙන්න මේ සෙට් එක ආවරණය වෙන ප්‍රදේශය තමයි ඉන්ෂන් ලයිසන්ස් කියලා කියන්නේ. රයිට්. ඉතින් මුලින්ම අපි ඉන්ෂන් ස්කේල්ස් කියන කලර් බලමු. ඉතින් මුලින්ම රොඩ් එකට ඔයාලගේ ලීචස් පණුව දාගෙන මේ විදිහට දාන්න. ඊට පස්සේ ඔයාලට අහුවේ මාළුවෙක් මෙන්න මේ වගේ. මේකට තමයි ඒන්ෂන් ස්කේල්ස් කියලා කියන්නේ. ඉතින් මේගොල්ලෝ අල්ලන්න පුළුවන් ඒන්ෂන් ටයිසල් වල ඕපන් ඒරියා වල මාළු බැවොත් විතරයි. රයිට්. ඉතින් ඊළඟ මාළුවකට කතා කරමු අයිසල් ඔපස්. ඉතින් අයිසල් ඔපස් අල්ලන්න ලේසි ක්‍රමය තමයි මෙන්න මේ වගේ ලොකු අයිලන්ඩ් එකක් ගාව මාළු බාන්න. ඒකට අපිට කිසිම පණුවෙක් ඕන කරන්නේ. ඕනම තැනකදී ලොකු අයිලන්ඩ් එකක් ගාව මාළු බැවත් ඔයාලට මෙන්න මේ අයිසල් ඔපස් කියන මාළු జాතිය ගන්න පුළුවන්. ඉතින් ඒකට බයිට් එකක් ඕන වෙන්නේ නැහැ වෙනම. ආයිත් ඉතින් අනිත් මාළු జాති තමයි ස්ට්‍රෝම් ෆිෂ්. කියන්නේ ස්ට්‍රෝම් ෆිෂ් කිව්වම නමෙන්ම දන්නවා. ඉතින් ස්ට්‍රෝම් එක මාළු බාන්න තියෙන්නේ. ස්ට්‍රෝම් එකේ මාළු බාද්දි ඔයාලා ලීචස් පාවිච්චි කරනවා මෙතනදී. මේ දෙට ස්ට්‍රෝම් එකෙන් ඇතුලේ තමයි මේගොල්ලන් අහුවෙන්නේ. ඉතින් මේගොල්ලෝ ට්‍රෝපිලත් අහුවෙනවා, නෝමල්ලත් අහුවෙනවා. ඉතින් ගොඩ පරිස්සමින් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ ඉන්නේ ස්ට්‍රෝම් ෆිෂ් කෙනෙක්. ඉතින් ස්ට්‍රෝම් ෆිෂ්ලා වර්ග කීපයක් ඉන්නවා ට්‍රෝපි කට්ටිය. එතකොට ට්‍රෝපි, එතකොට රෙගුලර්, ඒ වගේ වර්ග ගන්න යන්න පුළුවන්. ඉතින් අපි යනලා තියෙන මේ පේන ඔයගලන්ට අයිසල් හොපර්ස්ලා, ඒසස් කේස්ලා, ස්ට්‍රෝම් ෆිෂ්ලා මෙන්න මේ ජාති තුනෙන් ඔයගොල්ලෝ අල්ලන්න ඕනේ. රෙගුලර් 10යි, ට්‍රෝපි 3 දෙනා ගන්න. හරි, එහෙනම් වීඩියෝ එක අද එහෙනම් ඉච්චරයි. ඉතින් මම කෙටියෙන් කිව්වේ දෙවෙනි සතිය කොහොමද මේ මල් වල්ලන්නේ කියලා. ඉතින් අපි තුන්වෙනි සතියේ බලමු අපි තුන්වෙනි සතියේ මොකද ඉන්නේ කියලා. ඉතින් මේ තුන්වෙනි සතියේ මම මේ වගේ වීඩියෝ එකක් කරන්න යන එහෙනම් වීඩියෝ එක කිව්වට thank you, ෂෙයාර් කරලා සපෝට් එකක් දෙන්න වීඩියෝ එකට. එහෙනම් කොල්ලෝ අපි ගියා.